කොරෝනා ව්‍යසනය තුරන් කිරීමටත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිසි බලධාරියෙක් නැහැ. බලධාරියෙක් නැහැ. මොකද මං ඊයේ අහගෙන අර සරකුණ කියන ලාන් මේ හිරුවල පැයකමාරුගේ වර්තමානක් ගියා. එහිදී නිවේදකයෝ අහපු උත්තර වලට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරල් වණලා ගැහුවා මිසක් කිසිම උත්තරයක් දුන්නේ නැහැ හරියට නිසි විදියට. මොකද දෙන්න බෑ. ඒගොල්ලෝ දන්නේත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරල් දන්නේත් නැහැ මොනවද වෙලා තියෙන්නේ කියන එක. දැන් කොටසක් කියනවා නිරෝධාන ගෙදර වෙන්න කියලා. තව කොටසක් කියනවා නිරෝධාන දැන් හොයාගන්න කියලා. එයින් අතර තව කොටසක් කියනවා ඉන්දියාවේ නිරෝධානකාරී ලංකාවට ගෙන්නනවා කියලා. මේ තත්ත්වයක් ඇති වෙලා තිබෙන්නේ. එහෙම අහපුවාම සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරල් මොකද කළේ? ඒකට උත්තරයක් දුන්නේ නැහැ මග ඇරියා. මම දන්නෙත් නැහැ කියන එක. ඇත්ත වශයෙන් කියනවා නම් මේ රටේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරල් කියලා පුද්ගලෙක් ඉන්නවා නම් එයාට කරාරින්න බෑ ඒවා. මග ඇරින්න බෑ ඒවා. සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ සිද්ධ වෙන සියලුම දේවල් ඔහු බාරගන්න ඕන. ඔව් බාරගන්න ඕන. නමුත් ඔව් හැම එකකටම කර ඇරියා. යාන්තම් අර ආනන්ද විජේවීර අපේ IDH එකේ දොස්තර මහත්තයා හිටපු නිසා පොඩ්ඩක් එයත් බේරුණා. එයත් බේරුණා. ඒකට අත් වාසිය මෙන්න මේ වාගේ පාලකයෝ තමයි සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ඉන්නේ. කිසිම දෙයක් කියන්නට අහන්නට මොකෙක්වත් නැහැ. හිතුවක්කාර වැඩ පිළිවෙලක් ඒක ඇතුළේ යන්නේ. මේ එක පැත්තකින් රෝගීන් දුක් විඳිනවා අනිත් පැත්තෙන් සේවකයෝ දුක් විඳිනවා. දැන් අපි ඊළඟට අපි කතා කරොත් සෞඛ්‍ය දෙපාර්තමේන්තුව ගැන මේක සෞඛ්‍ය දෙපාර්තමේන්තුව නෙමෙයි දොස්තර දෙපාර්තමේන්තුවක් මේක. ඒ මොකද හේතුව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ඕන දාට තමයි අද එතන ඉන්න නිලධාරීන් හැතිරෙන්නේ. අපි නිරන්තරවම කියන එකක් තමයි ජනාධිපතිතුමා හැම වෙලේම කියනවා වෛද්‍යවරුන්ගේ හිගයක් තියෙනවා කියලා. නමුත් ඇත්ත වශයෙන්ම වෛද්‍ය හිගයක් ඇති වෙන්නේ කොහොමද අද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට ඕන විදිහට දොස්තරවරු එහාට කරනවා මෙහාට කරනවා. දැන් අද සෞඛ්‍ය අමාත්‍යාංශය තුල ස්ථාන මාරියුම් වලට වෛද්‍යවරු හතර දිනක් පත් කරගෙන තියෙනවා මං හිතනවා සංගමයේ. මෙන්න මේ වාගේ මේක අද මේක මෙහෙවන්නේ පවිත්‍ර ආමතිවරියටත් කොන්දක් නැහැ. අධ්‍යක්ෂ ජෙනරල්ටත් කොන්දක් නැහැ. යම් යම් දිනාගේ බලපෑම් මුලයක මෙහෙවන්නේ. මේ මොනොත් ඒ කෙසේ වෙතත් මේ හැම දෙයකින්ම දුක් විඳින්නේ ගැහැට විඳින්නේ අපේ අහිංසක ආචරණ රෝගී ගැහැට විඳින්නේ. ඉතින් මේවා කොච්චර දුරට කිව්වත් තවමත් බීරි අලින්ට වීණා ගායනා කරතුනේ. තත්ත්වපත් වෙලා තිබෙන්නේ. එහෙම නැත්නම් අර රෝමයේ ගිනි ගනිද්දී නීරෝ වීණා ගායනා කරන තත්ත්වර අද පත් වෙලා තියෙනවා. මේ විදිහට තත්ත්වයක් තිබෙන්නේ. ඉතින් අපි මේවා කියන්නේ නැත්නම් තවත් මේ කියනවා නම් කියන්න කෙනෙකුත් නැහැ මේවා. කිව්වට අහන්න කෙනෙකුත් නැහැ. ඇහුවට ක්‍රියාත්මක කරන්න කෙනෙකුත් නැහැ. මම ඊයේ මතක් කරා 1966 න් පස්සේ මම ඉතාම බයසක නැතිව මම කියන්නේ මෙච්චර දුර්වල සෞඛ්‍ය මාත්‍යාංශයක් ආවේ නැහැ. ඔයගොල්ලෝ බය නැතුව දාන්න ඒවා. මෙච්චර දුර්වල සෞඛ්‍ය මාත්‍යාංශයක් ආවේ නැහැ. මොකද මම දන්නේ 66 ඉඳලා. 66 ඉඳන් මේ මොහොත දක්වා බැලුවා. ඔයින් හැම කෙනෙක් එක වැඩ කරා. මේ වගේ දුර්වල ඇහුම්කන් නොදෙන සේවක ප්‍රශ්න යටගස්සන පැලස්තර ප්‍රතිපත්ති අනුගමනය කරන දත්ති වෙන්නේ සෞඛ්‍ය මාත්‍යාංශය. වෙන එකක්වත් නෙමෙයි. කොච්චරකවත් අහන්නේ නැහැ මේවා. ඒ නිසා අද එක එක දේවල් කී කියා දඟලනවා. දැන් බලන්න හරියට අද ඒගොල්ලන්ගේ ප්‍රතිපත්තිය අර හිතර අධ්‍යයන කොට්ටේ මාරු කරන ප්‍රතිපත්තියක දනුගමනය කරන්නේ. Breaking.lk